ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකාවේ අභිමානය අව탁සේරු කළ ඇමසන් නව කොවිඩ් ප්‍රභේද ආසාදිතෙක් ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ ආසාදිතෙකු ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට හමු වෙයි පිටු 37000කින් පමණ සමන්විත පාස්කු වාර්තාවේ අවසන් වෙළුම් 22ක් නීතිපතිට පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් සොයාගන්න රජය තවමත් අපොහසත් සජිත්ගෙන් චෝදනා පෙරහර මංගල්‍ය සඳහා හීලෑ අලියතුන්ගේ හිඟය ජනපති අවධානයට ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය අගමැතිගේ විමසුමට සීනිබදු වංචාවට එරෙහිව ජවි පේශ්‍රේෂ්ඨ අධිකරණයට ප්‍රථමයෙන් දේශීය පුවත් අන්තර්ජාලයේ මගින් බහඬ අලෙවිකරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය සිය ඔන්ලයින් වෙබ් පිටුවට ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහිත පාපිස්නාවක් විකිණීම සඳහා ඇතුළත් කර තිබෙනවා ලොව ධනවත්ම පුද්ගලයන් 5 දෙනා අතර සිටින ජෙෆ් බෙසෝස්ට අයත් ලොව අංක 1 ඔන්ලයින් වෙළඳපොළ වන amazon.com වෙබ් පිටුවේ පාපිසි කාණ්ඩයට ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද ඇතුළත් කර ඇති පුවතක් අපට වාර්තා වුණා. මෙලෙස ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පාපිස්සක් ලෙස සකස් කර එම වෙබ් පිටුවේ එය විකිණීමට දමා ඇත්තේ $12ක් වැනි මුදලකටයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2000කට අධිකයි. මේ අතර Amazon වෙබ් පිටුවේ අප සිදු කළ තවත් සොයාබැලීම් වලදී ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය අවභාවිත කරමින් තවත් විවිධ නිෂ්පාදන එම වෙබ් පිටුවේ අලවියට දමා ඇති අයුරුද අපට දක්නට ලැබුණා. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වැසිකිලි උපාංගවලට සවිකල හැකි පරිදි සිදු කළ නිර්මාණයන්ද ඒ අතර වුණා. තවත් රටක අනන්‍යතාවය තහවුරු කරන ජාතික කොඩියක් එලෙස අවභාවිත කරමින් මෙවැනි නිර්මාණ සිදු කළ හැකිද? මේ අතර මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්තාලගේ වන්න මහතාද මෙලෙස අදහස් පළ කළා. මේක පිළිබඳව අපි අනිවාර්යයෙන්ම ගත හැකි ඉහළම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්නවා දැනට දේශීය වෙළඳපොළ තුල මෙවැනි කටයුතු සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව අපට ඍජුවම මැදිහත් වීමේ හැකියාව තිබෙනවා අපි මැදිහත් වෙනවා ලෝක වෙළඳපොළේ මෙවැනි දේවල් සිද්ධ වෙනවා නම් අපි ඒ ජාත්‍යන්තර වෙළඳ සංවිධාන සහ ඒ තානාපති කාර්යාල සහ අදාළ රටවල් සමග මැදිහත් වෙලා මේ පිළිබඳව මේකට විරුද්ධව අනිවාර්යයෙන්ම කටයුතු කිරීමට අපි අවශ්‍ය ඉහළම ක්‍රියාමාර්ගය අපි ගන්නවා කොහෙත්ම මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ මේ අතර විදේශ අමාත්‍යංශයද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ Amazon වෙබ් අඩවියේ දක්වන මෙම දැන්වීම සම්බන්ධයෙන් චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කරගන්නා ලෙසට බීජින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බවයි එමෙන්ම ඒ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර තිබෙන බවත් Amazon හි වෙළඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳව පසු විපරමක් සිදු කරන ලෙසට වොෂින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකාවේ පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ ටැන්සානියාවේ සිට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයෙක්. සීක්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකාවේ පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්තර මහතා කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානික රැඳී සිටි ආසාදිතයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි. මේ ලංකාව තුල හොයාගත B1411 කියන ඒ වේරියන්ට් එකේ තියෙන සාම්පල්වල එක මියුටේෂන් එකක් තියෙනවා. අපි එකට කියනවා E484 අන්තර්ගත වෙන්නේ ඉංගලන්තයේ වේරියන්ට් එකට ඊට අමතරව B1351 එක
කියන සවුත් ඇෆ්‍රිකන් වේරියන්ට් එක ප්‍රථම වතාවට වාර්තා වෙලා තියෙනවා මේ සීක්වන්සින් එක හරහා. ඉතින් ප්‍රථම වතාවට තමයි ලංකාව තුළ සවුත් ඇෆ්‍රිකන් වේරියන්ට් එකක් මේ වාර්තා වුණේ. හැබැයි ඉතින් වැදගත්ම දේ තමයි මේ පහම වාර්තා වෙලා තියෙන්නේ නිර්දාන මධ්‍යස්ථානයෙන්. කිසිම සමාජයේ සිටින පුද්ගලයෙක්ගෙන් අලුත් වේරියන්ට්ස් වාර්තා වීමක් සිදු වෙලා නැහැ. අතරම මම හිතන්නේ ඒක බයක් ඇති වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද වේරියන්ට්ස් ඇති වෙන එකයි මියුටේෂන්ස් ඇති වෙන එකයි අපිට නවත්තන්න බෑ. ඒක සාමාන්‍යයෙන් ඕනම වෙලාවක මේ වෛරස් එකක් පැතිරෙනකොට සිදු වෙනවා. ඉතින් ඒක නිසා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වැක්සින් එක වැඩ කරන්නේ නැති වෙනවා එහෙම කියලා. තාමත් අත්‍යවශ්‍ය වැක්සින් එක ලබා ගැනීම. හැබැයි මේකේ සිග්නිෆිකන්ස් එක කොහොමද කියලා බලන්න අපි පරිශන කරගෙන යනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිෂන් වාර්තාවේ තවත් වෙළුම් 22ක් නීතිපති දප්පුලද ලිබේරා මහතාට අද ලබා දී තිබෙනවා. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දීමෙන් අනතුරුව එහි පිටපත් පාර්ලිමේන්තුවටත් ආගමික නායකින්ට මෙන්ම නීතිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කර තිබුණා. මීට පෙර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිවරයාට ලබා දී තිබුව අතර එෙහිදී නීතිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දී තිබුණේ මෙම කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 22ද කඩිනමින් ලබා දෙන සයි. ඒ අනුව ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් වන සහ අධි සංවේදී කරුණු ඇතුළත් අදාළ වෙළුම් 22 අද දින ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා විසින් නීතිපතිවරයාට බහර දීම අද දින සිදු වුණා. අද දිනේ ලබා දුන්නු වෙළුම් 22 අන්තර්ගත වෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය ඒ වගේ තොරතුරුද නැත්නම් මේ අපරාධය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමට අදාළ වෙන සංවේදී තොරතුරු නෑ මේ දෙකම අදාළ වෙනවා. පක්ෂයෙන් චෝදනාවක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට වීම ප්‍රමාද කරන්න තමයි මේ ක්‍රමක්‍රමයෙන් වෙළුම් ලබා දීම ප්‍රමාද කරන්න කියලා. නෑ යුක්තිය හරියට කරන්න තමයි මේක ඉතාමත් සීරුවෙන් විධිමත්ව කරන්නේ. දැන් මේ වෙළුම් 22ම පාර්ලිමේන්තුවටත් ලබා දීමක් සිදු කරනවද? ඇත්ත වශයෙන්ම නීතිපතිතුමාගේ මතය අනුව තමයි ය සිදු කළ යුතු වෙන්නේ. අද බාර දුන්නු මේ අදි සංවේදී වෙළුම් 22 තුළ මේ මහමොල කරුවන් අනාවරණය වීමක් වෙනවද? නෑ මෙහෙමයි. ඒ නිර්දේශ ලබා දීපු කොමිසම තමයි මේ නිර්දේශ ලබා දීලා තියෙන්නේ යම් යම් අය සම්බන්ධයෙන්. අපි හිතමු මහමොලකරු වශයෙන් කවුද කියන එක නිශ්චිතව කියලා නැති වුණත් මෙයාට කොහොමද මෙයාට මුදල් ලැබෙන්නේ යනාදී යම් යම් කාරණා ඒ ප්‍රධාන වෙළුමේ පැහැදිලිව තියෙනවා. ඇත්තටම මේ දෙන් දෙවනුව බාර දීලා තියෙන වෙළුම් වල තියෙන සාක්ෂි සටහන් නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළා ඒ පාර්ලිමේන්තුවට ලබා දෙනවද නැත්නම් ඒ සම්බන්ධයෙන් මතයක් දෙන්නේ. දැන් ওই සමස්ත වෙළුම් 87ම මහ ජනතාවට පරිහරණය කරන්න කවදා හෝ විවර වෙනවද? දැන් අධිචෝදනා පත්‍ර ගොනු කරාට පස්සේ කොහොමත් මේ සාක්ෂි එළියට දෙන්නට වෙනවනේ. ඒ වගේ දියන්න. ඉතින් එතකොට ඊට මහ ජනතාවට ලැබෙයිද? අධිචෝදනා ගොනු කරලා මේ මහාධිකරණයක අපරාධ නඩුවක් පටන් ගන්න තව කොච්චර කල් යයි වගේ ඔබතුමාලා සාකච්ඡා කරමු හැටිය. නෑ මෙහෙමයි. ඒක ඇත්ත වශයෙන්ම ගරු නීතිපතිතුමා තමයි ඒ සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්න. ඒ ගතවන කාලය සම්බන්ධයෙන් එතුමා තමයි බලන්නේ. නමුත් එතුමා පැහැදිලිවම කිව්වා ඉතා ඉක්මනින් කඩිනමින් මම හිතන්නේ ශ්‍රේෂ්ඨ නීතිඥ රජයේ නීතිඥවරුන් 12ක් පමණ මේ වෙනකොට පත් කරලා ඉවරයි. එයා මගේ ඉතා කඩිනමින් මේ කරන බව තමයි එතුමා දැනුම් දුන්නේ. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් සොයා ගැනීමට රජය තවමත් අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද අලව්ව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපේ රටට එල්ල වුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය අපි තරයේ හෙලා දකින්න පමණක් නෙවෙයි එවන් ප්‍රහාරයක් ඉදිරියේදී සිදු නොවන්නට ආණ්ඩු පක්ෂ විපක්ෂ අපි සීලු දෙනා වග බලාගත යුතුයි කියන අදහස අපි සීලු දෙනා භේදයකින් තොරව හිතේ සනිටුහන් කරගන්නට ඕන. 2011 සැප්තැම්බර් මාසේ 11 වෙනිදා මොකක්ද උනේ ඇමරිකා එක්සත් ජනපද මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාර හරහා ඒ සිදුවුණු මහා විනාශය අපි හැමෝම දන්නවා. මොකද ඇමරිකාව කරේ ඇමරිකාවත් පත්කලා කොමිසමක්. ඒ කොමිසම නාඩගමක් බවට නිර්මාණය කරේ නැහැ. බොහෝම විනිවිද භාවයෙන් යුක්තව අපක්ෂපාතීව නිර්ව්‍යාජව කරුණු කාරණා හොයලා බැලුවා. ඒ කරුණු කාරණා හොයලා බලනකොට අවසානයේ මහ මොලකරුවන් කවුද කියන එක හොයා බැලුවා. අන්න ඇමරිකාවේ කොමිසම අපිත් කියන්නේ පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරය දියත් කරපු කණ්ඩායම් අපි දන්නවා මේ කොමිසමට බැරි වෙලා තිබෙනවා මහමොලකරුවන් කවුද කියන එක හොයා අපේ රටේ අරයා මෙයාට ඇඟිල්ල දික් කරගනි
මෙයා අරයට ඇඟිල්ල දික් කරගනි ඒ ඔක්කොම කරගත්තර පස්සේ ඒව කරන අතරතුර මහමොල කරුවත් කොහේ හරියයි පෙරහර මංගල්‍ය සඳහා හීල අලියතුන් හිඟේ නිසා මතුවැති ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණා පෙරහැර මංගල්‍ය සඳහා හීලෑ අලියතුන්ගේ හිඟය නිසා මතුවැති ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. එෙහිදී හීලෑ අලියතුන්ගේ හිඟය නිසා පෙරහැර මංගල්‍ය පැවැත්වීමේදී මතුවැති ගැටලු පිළිබඳව මහා සංඝරත්නය ජනාධිපතිවරයාගේ අවධානය ඊට යොමු කළ අතර එම ගැටලුව විසඳීමට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම පෙරහැර මංගල්‍ය අතීතයේ සිට පැවතෙන දේශීය ආගමික සහ සංස්කෘතික උරුමයක් වන නිසා බෞද්ධ සංස්කෘතිකාංග සුරකීමට මහා සංඝරත්නය සේම රජයේද බැඳී සිටින බව උන් වහන්සේලා පෙන්වා දුන්නා. එෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ පෙරහැර කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් හීලෑ අලියතුන් ගහණයක් රටට අවශ්‍ය බවයි. හීලෑ අලියතුන් නියාමනය සහ සංරක්ෂණය පිළිබඳව කොන්දේසි සැකසීමේදී හිමිකරුවන් සමගද සාකච්ඡා කරන්නයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ හීලෑ අලියතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයින් එක්ව සිටියා. ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද විමසා බැලුවා. ග්‍රාමීය නිවාස ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජමාත්‍යංශයේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සැමට නිවසක් සහ තිරසර ඉදිකිරීම කර්මාන්තයක් තේමාවෙන් සිය රාජමාත්‍යංශය ඔස්සේ ක්‍රියාත්මක වැඩපිළිවෙල මෙහිදී රාජමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් පැහැදිලි කළා. ග්‍රාමීය නිවාසවලට අමතරව ඉදිකිරීම සහ ගොඩනැගිලි කර්මාන්ත ශාස්ත්‍රයේ මේ වන විට පවතින ව්‍යාපෘති සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක් වුණා. ඔබට ගියක් රටට හෙටක් ආධාර නිවාස වැඩසටහන යටතේ 2020 වසරේදී ග්‍රාමීය නිවාස 6745ක වැඩ අවසන් කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5257ක් වැය කර තිබෙනවා. මෙම ග්‍රාමීය නිවාස ව්‍යාපෘති යටතේ 2021 වසරේ නිවාස 14022ක් ඉදිකිරීමට නියමිතයි. ඉන් 1917ක වැඩ මේ වන විට ආරම්භ කර තිබෙනවා. මීට අමතරව මහා සංඝරත්නයේ දෙමාපියන් වෙනුවෙන් ක්‍රියාත්මක මිහිඳු නිවහන නව නිවාස ව්‍යාපෘතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විමසා සිටියා. ඒ අනුව අදාළ ව්‍යාපෘති යටතේ නිවාස 2000ක් ඉදිකිරීමට නියමිතව ඇති අතර ඉන් නිවාස 50ක කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේ. ආනයනික සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීම තුලින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන් නෙත්ති එම පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය 125ක් දක්වා අඩු කිරීම තුලින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු වෙති බවයි. මොකද ජනතාවට සහන දෙනවා නම් 84.125ට වරායට ආපු සීනි 125ක බද් දෙකතු වුණාම 84.150යි එදා වෙළඳ පොලේ තිබුණ අද මුදල් කාරක සභාව හඳුරගන්න වෙළඳපොළ වටිනාකම 118යි 120යි. ඒතොර 118ට තියෙන සීනි 85ට දෙන්න තමයි ජනතාවට මේ 125ට බද්ද අඩු කරේ. නමුත් ජනතාවට 85ට සීනි හම්බුනේ නැහැ. මොකද ඒ සීනි ජනතාවට 85ට හම්බෙන වෙනුවට ඒ වාසිය ගියේ කෙලින්ම මේ ජාවාරමට සම්බන්ධ වෙච්ච අයට. ඒකට හොඳම නිදර්ශනය තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට මෙන්න මේ බද්ද 125ට අඩු කරපු කාලේ තමයි ලංකාවට සීනි නැවක්ම එන්නේ. ලංකාවට සීනි ගෙනලා තියෙනවා මීට කලින්. හැබැයි පිටි හාල් පරිප්පු අනිකුත් ඒවාත් එක්ක සීනි නැවක් ලංකාවට එනවා පළවෙනි වතාව. ඒ ගියන්නේ මේ අය විශේෂයෙන් මේ වංචාව සිද්ධ වෙච්ච කාල සීමාව තුළ 125ට බද්ද අඩු කරපු ඔක්තෝබර් මාසේ 13 වෙනි ඉඳලා 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ සීනි මෙට්‍රික් ටොන් 320,000ක් ලංකාවට ගෙනලා තියෙනවා. ඒ ගෙනලා තියෙන ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 125,000ක්ම ගෙනලා තියෙන්නේ එක ව්‍යාපාරිකයෙක්. ඒකර ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා හදිස්සිය සීනි අවශ්‍යතාවයක් ලංකාව පැන නැග්ගෙත් නැහැ. විශේෂයෙන්ම සීනි කන්න කියලා මිනිස්සු කර කෑවෙත් නැහැ අන්දරේ වගේ. ඒතර එහෙම දියෙද්දි දැන් මේ එකපාර මේක ගෙනාවේ මොකටද? මේක තියෙන්නේ දේ රජ්ජුරුවොත් එක්ක එකතු වෙලා මේගොල්ලෝ බදු වංචාවක් කරන උවමනාවෙන් තමයි මේ දේ කරලා තියෙන්නේ. ඒක විශේෂයෙන් මේ මූල්‍ය වංචාවේ අපරාධකරුවන් රටට හෙළදරව් වෙන්න ඕන වගේම මේ ගනුදෙනුවෙන් රට රජයට මෙරටේ මහ ජනතාවට වෙච්ච පාඩු අය කර ගන්න ඕන කියන එක තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණෙන් අද ඉල්ලන්නේ. හිටපු 6-7 දෙනෙක් එකතු වෙලා විශේෂයෙන් දෙන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ රටේ ජනතාවගේ මුදල් බිලියන 15.9ක
සීනි කාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා නඩුව ශේෂ්ඨාධිකරණයේ තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකීමේ අයිතියක් හා යුතුකමක් ශේෂ්ඨාධිකරණයට තියෙනවා. අපි විශ්වාස කරනවා මේ නඩුව හරහා මේ අහිමි වෙච්ච බදු මුදල රුපියල් බිලියන 15.9ක මුදල නැවත රටේ ජනතාව සතු කරයි කියන නියෝගයක් කරයි කියලා ශේෂ්ඨාධිකරණය අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නීතිපතිවරයාගෙන් තමන්ගේ නෛතික යුතුකම ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුවත් අපි සතුව තියෙනවා. සීනිපතු වංචාවක් සිදු විය ඇති බවට විපක්ෂයේ නගන චෝදනා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වී. දිසානායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ දවස්වල මාධ්‍ය හරහා සාල ප්‍රචාරයක් කරගෙන යනවා අර මහ බැංකු වංචාවට තමයි සාල වංචාවක් සීනි වලින් වුණයි කියන්නේ. දැන් කොහොමද මේක ගණන් හදන්නේ? 49.75 කින් සීනි අඩු කරලා ඒකම අපව 49.75 එකතු කරලා අපව පරම තැනට ගෙනාවා කියලා. මම ඔබතුමාට කියන්න කැමතියි. එහෙම අද වෙනකන් ගෙරිලා නැහැ. අදත් 725. ඉතින් මොකද්ද වංචාව? මොකද්ද වංචාව කරේ? දැන් කොහොම ගණන් හදනවා නම් ලංකාවේ මිල අඩු කරපු හැම වෙලෙම ඉතින් ගණන්ක් හදලා කියන්න පුළුවන්. එහෙම නෑ ඒක අඩු කරලා ඔන්න රවි කරුණානායක මුදල් ඇමතුමා වෙලා ඉන්න කාලේ සුමාන එකට යකඩ ටැක්ස් එක අඩු කරලා අපව වැඩි කරා. ඒ වෙලාවේ මට මතකයි මහේස්ත්‍රිපාල ජනාධිපතිවරයා එයා හිටියේ මාළදිවයිනද කොහෙද එයාට කතා කරලා ඒක වෙනස් කරන්න කිව්වා. හැබැයි එතකොට බඩු ඇවිල්ලා. ඒ නිසා ඔබතුමාලාට මම කියන්න කැමති සතේකවත් වංචාවක් වෙලා නෑ. 725ට සීනි බැස්සුවා අදත් 720. වත්මන් රජයේ රටේ රෝගී ජනතාව පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. ඒ කාලේ පිළිකා රෝගියෙකුට මුදල් වෙන් කළ තිබුණේ ලක්ෂ 15යි. එතකොට ඒ කාලේ ට්‍රස්සුමාබ් කියන පිළිකා ඖෂධයේ මිල රුපියල් 280,000. ඉන්ජෙක්ෂන් පහක් ගැව්වාම එයාගේ කෝටායක ඉවරයි. එතකොට ඒ කෝටායක තුල එයාගේ පිළිකාව හොඳ වුණේ නැත්තම් මොකද වෙන්නේ? ඔහු ඊට පස්සේ මිය යනවා. මොකද ඔහුට රජේ රෝහල් වලින් ඒ බෙහෙත් හම් වෙන්නේ නැහැ. එතකොට බොහෝ රෝගීන් එදා මිය ගියේ ඇත්තටම පිළිකාව නිසා නෙවෙයි. ඒ රෝගීන්ට ඒ අවශ්‍ය ඖෂධ නොමැතිකම නිසා. මම ඒ නිසා ඒ සියලුම සීමාවල් ලයින් කරලා ඒ පිළිකා රෝගියා ජීවත් වෙන තුරු පිළිකා ඖෂධ ලබා දුන්නා. එක රෝගියා ලක්ෂ 400 ලක්ෂ 500 ඒ විදිහට පිළිකා ඖෂධ පාවිච්චි කරා. අද පිළිකා ඖෂධ ඇත්තෙම නැහැ. දැන් මට ඊයේත් හම්බුණා රෝගීන් ඒ අය කියන්නේ එක ඖෂධයක් දෙනවා අනිත් ඔක්කොම පිටින් ගන්නයි කියලා දෙනවා. මේක මහව ලැජ්ජාවක්. මේ රටට විශාල ගෞරවයක් අපේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තරයේ තිබුණ එකක් තමයි මේ නිදහස් සෞඛ්‍ය සේවය. නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍ය සේවය. එතකොට අද ඒගොල්ලන්ට කියනවා ඒ ඔක්කොම බෙහෙත් පිටින් ගන්නයි කියලා. නමුත් මේ ආණ්ඩුව කියන්නේ මේ ආණ්ඩුව දේශප්‍රේමී ආණ්ඩුව. අපේ ආණ්ඩුව තමයි දේශද්‍රෝහී ආණ්ඩුව. ඒතකොට ජනතාව ආරක්ෂා කරපු අපි දේශද්‍රෝහීන් වුණා. මේ ඒ රෝගීන් ගැන කිසිම ආදරයක් අනුකම්පාවක් නැති රජයක් දේශප්‍රේමී වෙලා තියෙනවා. මියන්මාරේ විදේශ අමාත්‍යවරයාට මෙරටට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය තුලින් ශ්‍රී ලංකාවේ අභිමානයට හානියක් සිදු වෙති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ මොරොන්තුඩු ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමි. ඔබ දන්නවා මියන්මාර් මේ දවස්වල වෙන්නේ මොකද්ද කියලා. චන්දෙන් බලයට පත්වෙච්ච අවුන් සාන් සුකී ගාණ්ඩුව පෙරලා හමුදා කුමන්ත්‍රණයක් දියත් කළ බලය අරගෙන තියෙනවා. ඒකට විරුද්ධව විශේෂයෙන් තරුණ පරම්පරාව පාට බහැලා උද්ඝෝෂණය කරනවා. මේ අවුරුදු 18 19 කොල්ලෝ කෙල්ලෝ දැනටවත් සෑහෙන ගානක් මැරිලා හමුදා වෙඩිපහරින් ලෝකෙ මේක පිළිකුල් කරනවා. මියන්මාරේට සම්බන්ධක දානවා කියලා කියනවා. අඩුගානේ මියන්මාරෙත් එක්ක මිත්‍රශීලීව කටයුතු රටවල්වත් මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. එහෙව් වෙලාවක මේ ආණ්ඩු විදේශ අමතිවරයා ලියුමක් ගහනවා විදේශ අමතිවරයාට මේ ලංකාවේ තියෙන සමුලොකට එන්න ඔබට අපි ආරාධනා කරනවා ඔබේ පැමිණීම අපට ගෞරවයක් කියලා. ලෝකෙම මොකක් හරි මනුෂ්‍යත්වයක් අගය කරන ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන මිනිස්සු අද තමන්ගේ සමාජ ජාලා ගිනුම්ගොල මේකට විරුද්ධව විශාල ප්‍රචාරයක් අරගෙන යනවා. මියන්මාරේ හමුදා ආණ්ඩුවට වගේම මේ රටේ ආණ්ඩු විරුද්ධව මතක තියාගන්න මේ ආණ්ඩුවේ මෙවැනි අමනෝඥ ක්‍රියා නිසා පහළට යන්නේ අපේ රටේ කීර්තිය අභිමානය. අඩුගානේ සිරිමාව බණ්ඩාරගේ මැති ඉන්න කාලේ නොබැදී සමුළු නොබැදී ප්‍රතිපත්ති අනුගමනය කරලා අපි අඩුගානේ ලෝකෙ මේ පුංචි රට වුණත් විදේශ ප්‍රතිපත්තියේ කොටිය උස්සගෙන හිටියා. අපට දේශප්‍රේමය කියලා අපට අධිරාජ්‍ය විරෝධය කියලා ඵලය අරගෙන මේගොල්ලෝ රට විකුණන හැටි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා තියනවලුනේ මේ අවුරුදු පහ විතරයි ඉන්නේ කියලා. අපි නම් කියන්නේ අනේ එල්ලන ඉල්ලන්න චන්දේ ඊළඟකට. පහෙන් යන්න එපා. කොහොමරි චන්දයක් ඉල්ලලම බලන්න මොකද වෙන්නේ කියලා. මියන්මාරේ හමුදා පාලනයට එරෙහිව ශ්‍රී ලංකාවේ පිහිටි මියන්මාර් තානාපති කාර්යාලයේ ඉදිරිපිට සමකාමී උද්ඝෝෂණයක් පැවැත්වුණා. මෙම අවස්ථාවට සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, කාන්තා සංවිධාන ඇතුළු නියෝජිතයින් රැසක් එක්ව සිටි අතර තානාපති කාර්යාලය වෙත සංදේශයක් බහර දීමට නියමිතව තිබුණද එම කාර්යාලයේ නිලධාරීන් සහ සේවකයන් නොමිති වීම හේතුවෙන් සංදේශ තානාපති කාර්යාලයේ ලිපි දැමීම සඳහා යොමු කරන කොටස දමා තිබෙනවා.
දිගින් දිගටම සිදුවන පරිසර විනාශයන් වැළැක්වීමට ආරක්ෂක හමුදාව විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මහා පරිමාණ වැලි ජාවාරමක් වැටලීමට හතරවන විශේෂ බල කාසිය බලුන් පසුගියදා සමත් වුණා. ඇල්ල කන්තලේ කල්ලාරු මාර්ගයේ සිත්තරු පාලමේ උතුරු කොටස ප්‍රදේශයේ විශාල වශයෙන් ට්‍රැක්ටර් සහ උපකරණ යොදා ගනිමින් මහවැලි ගඟේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අතරංගුට ගැනීමට හතරවන විශේෂ බලකා සෙබළුන් පිරිසක් සමත් වුණා. හමුදා සෙබළුන් මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී ට්‍රැක්ටර් විශාල ප්‍රමාණයක් මහවැලි ගඟට බස්සවා මහවැලි ගඟේ මැද කොටසෙහි පමණ විශාල ලෙස වැලි කැණීම් සිදු කරමින් සිටින අයුරු දක්නට ලැබුණා. මෙලෙස නීති විරෝධීව වැලි ගොඩ දමමින් සිටි පුද්ගලින් 20 දෙනෙකු පමණ අතරංගුට ගැනීමට විශේෂ බලකා සෙබළුන් සමත් වුණා. ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසියට බහර දීමටයි කටයුතු කර තිබෙන්නේ. දිගින් දිගටම සිදුවන පරිසර විනාශයන් වැළැක්වීම සඳහා ආරක්ෂකංශ මේවන විට විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව නීති විරෝධී වැලි ප්‍රවාහනය, වනාන්තර විනාශ කිරීම සහ විවිධ පරිසර හානීන් සිදු කරන පුද්ගලින් 140 දෙනෙකු පමණ පසුගිය කෙටි කාලය තුළ අත්අඩංගුවටගෙන පොලිසියට බහර දීමට ආරක්ෂක හමුදාව කටයුතු කර තිබෙනවා. මෙම ජාවාරම්කරුවන් සමග ට්‍රැක්ටර්, ඩ්‍රෝසර්, කැබ්‍රත් ඇතුළු වාහන මෙන්ම තවත් උපකරණ විශාල ප්‍රමාණයක්ද සිය බහරට ගැනීමටයි ආරක්ෂකංශ සමත්ව තිබෙන්නේ. iPhone දිනන්න ජින්තු පිටිය අහන්න ප්‍රවර්ධන වැඩසටහනේ අද iPhone ජයග්‍රාහකයා බවට වත්තල මුණසිංහ මහතා පත්ව තිබෙනවා. iPhone දිනන්න ජින්තු පිටිය අහන්න ප්‍රවර්ධන වැඩසටහන අද පැවැත්ුණේ බොරැල්ල කොටාපාර ප්‍රදේශයේදී. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් Ebony Holdings ආයතනය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සන්නාමයක් මෙන්ම ජනතා විශ්වාසය දිනාගත් ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන Ebony Holdings ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් විශේෂ වැඩසටහන් මාලාවක් පසුගියදා පවත්වනු ලැබුවා. සිය සේවා ස්ථානවල සේවය සපයන සේවිකාවන් වෙනුවෙන් ඊයේ දින ආයතන කිහිපයකදීම උත්සව සංවිධානය කර තිබූ අතර එහි එක් උත්සවයක් ඊයේ වාරියපොළ වේරපොළ Ebony Holdings ආයතනයේදී පැවැත්වුණා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතමුත්තා ලෙස සහභාගී වුණේ ප්‍රවීණ නිලී සංගීතා වීරරත්න මහත්මියයි. මෙහිදී සිය ආයතන වෙනුවෙන් කටයුතු කරන සේවිකාවන් අගෙමින් ඔවුන්ට සම්මාන පිරිනැමීමටද Ebony Holdings ආයතනයේ කටයුතු කර තිබුණා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.